වැරදි කරපු අයට විරුද්ධව තරාතිරම නොබලා අපි නීතිය ක්‍රියාත්මක කරනවා, දැනටත් ක්‍රියාත්මක කරලා තියෙනවා. වැඩිම නඩු ප්‍රමාණයක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. වැඩිම රැකියා ඒජන්සි ප්‍රමාණයක් කාර්යංශයේ පටන් ගත්ත දා ඉඳලා කැන්සල් කරපු, ස්ථිරව කැන්සල් කරපු වැඩිම අවුරුද්ද 2022 අවුරුද්ද. ඒ වගේම වැඩිම ඒජන්සි ප්‍රමාණයක් తాවකාලිකව හරිතහනම් කරපු වැඩිම ප්‍රමාණයක් සටහන් වෙන අවුරුද්දක් 2022 අවුරුද්ද. මේ බහුතරය සිද්ධ වෙලා තියෙන්නේ මේ ඒජන්සි ආයතන නිසා නෙමෙයි, නියෝජිත ආයතන නෙමෙයි මේ බහුතරයකට වග කියන්න ඕනි. නියෝජිත ආයතනත් එක්ක සම්බන්ධ වෙලා හෝ සම්බන්ධ නොවි වෙනම කරන තරව්කරුවන් සහ ජාවාරම්කරුවන්, ඒ වගේ අත්අඩංගුවට ගත්තු ජාවාරම්කරුවන් සහ තරව්කරුවන් අත්අඩංගුවට ගත්තු වැඩිම වර්ෂයේ හැටියටත් 2022 සටහන් වෙනවා. 2023 අවුරුද්දේ තවත් එහෙම කරනවා නම් මෙච්චර නීති දාලා මෙච්චර දැනුවත් කරලා ඒත් තවදුරටත් මේ කාර්යයන්ට කවුරු හරි සම්බන්ධ වෙනවා නම් ඒ සියල්ලට සම්බන්ධ වෙන සියලු දෙනාව නීතියේ රැහැනට හසු කරගන්න අපි සියලු කටයුතු කරනවා. ඒකට කිසිම සම්බදතා කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. නීතිය ඉදිරියේ අපි මේ දක්වා පෙන්වලා තියෙන සියලු දෙනා සමානව අපි සලකලා තිනවා කියලා, ඒ විදිහටම ඉදිරි අවුරුද්දෙත් ඒ විදිහටම වැඩ කටයුතු කරනවා. නීති රීති මදියේ වලට නීති රීති තද කරන්න, දඩමුදල් වැඩි කරන්න, සිරගත වෙන කාලය වැඩි කරන්න, නීති රීති තවත් ශක්තිමත් කරන්න අපි අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හදා ගැනීම සඳහාත් මේ වෙනකොට අපි විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත සංශෝධනය කිරීමේ මූලික කටයුතු හමාර කරලා තිනවා. මේ ඉදිරියට ඒකේ නීතිමය පාර්ලිමේන්තු කටයුතු සහ අනෙකුත් කටයුතු තමයි සිද්ධ කරන්න තියෙන්නේ.